මට හිතෙනවා මෙහෙම ප්‍රශ්නයක්. දැන් 60 70 80 දශකවල තිබුණ ජනප්‍රිය සිනමාවට මොකද වුනේ? ඒකට හේතු ගොඩක් ඇති. ඔයා මොකද හිතන්නේ? मुलवेच कारण की पैक अपने साक्षात करने को लोग पता करने को नमूद में जनप्रिय सिनेमा है ना तो जनप्रिय संगीत है एक तो मैं जनप्रिय कलावा कहती है तो लोग के प्रोग्राम यानि जनप्रिय जितने कोटे जनप्रिय संगीत है हमें समय जनता वगे सामान्य जनता वगे में रसास्वाद सदा पाच ये काले मन करनी है එතකොට මට හිතෙන විදිහට මුල්ම හැටියට අපිට මේක කාරණා කීපයක් උඩ බෙදලා වෙන් කරලා කතා කරන්න සිද්ධ වෙනවා. මූලික කාරණාවක් හැටියට මම සලකනවා අදත් මම කල්පනා කරන ජනප්‍රිය සිනමා වැඩවීමට මූලික හේතුවක් මේ HR ජෝතිපාල කියන අපේ ශ්‍රේෂ්ඨ ගායකයාගේ වියෝවක් සමග දැන් මම රසිකෙක් හැටියට මම කල්පනා කරනවා සිරියම්මේ සාරා කියන ගීතේ ඇහෙන වෙලාවෙම ජෝතිපාල වටේ එචා ජෝතිපාල වටේ මේ රට අපේ රටේ ඒ තරුණ තරුණියෝ වැඩි හිටියෝ අනිත් වගේ කාලේ පාසල් යන දරුවෝ හැමෝම එකා වගේ රොදු වෙනවා මම රසිකයෙක් වෙලා HR ජෝතිපාලගේ මට මතකයි ඒ දවස්වල आगे पिंतूर एक्वागान मम पोत्सा पीर मुकाल अंतिम पोत्सा पीर लगी मट पोतागान हमूना सिंधु पोता सिंधु पोते मेद एच आज पाल पिंतूर मम ये पोत सुरक्षित पोत किंटूला पिंतूर किंटूल मैं पोत परीश्रम मुझे ये तरह अभी आदर कर पशुकालीन एचा ज्योतिपाल नलुवेक्लांग पानी मत नाम चित्रपट बला मम पास पोलिमेंदेतरांगेम दकी गीता दकीन अभी दखला दखींदेतरा आकर्षण एक्का ज्योतिपाल ඒ ගුණගීම ඒ ආකර්ෂණය දවසින් දවස ඔහු වැඩි දියුණු කරනවා නේද ඒ කියන්නේ ජනතාවට තව තවත් අනුන් වුණා නේද ජනතාවගෙන් ඈත් වෙන්නේ ඔහුගේ ප්‍රේම ගීත එහෙම නැත්නම් විරහ ගීත අපි සඳහන් කරන තුන්දක් විරහ ගීත ඊළඟට බුදුගුණ ගීත පවා එහෙම නැත්නම් මව්ගුණ ගීත මේ හැම එකක්ම ප්‍රසිද්ධව ඇඳ බැලගත්තා ඊට පස්සේ එචා ජෝතිපාල අපිට ඇහෙන්න පටන් ගත්තේ ඒ කාලේ ඉඳන්ම චිත්‍රපට ගීත වල ලංකාවේ ඒ කාලේ ජනප්‍රිය සියලුම ප්‍රධාන චරිත රංගපාපු සියලුම නළුවන්ට පසුබිම් ගායනයේ වැඩි වශයෙන්ම ජෝතිපාල එන අතරතුර එන කාලේ වෙනකොට ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායකයෝ තමයි මොහොදින් බෙක්සා ධර්මදාස වත්තල यदेदना हिनीपत्म चित्रपट पशुलिंगाई हटि हिनीपत्म सीटन खाली तम इच्छा ज्योतिपाल मत इच्छा ज्योतिपाल मतलाहलमेन घट एना अतर चूर अब संगीत विशाल
ගායක රසක් දිවි වෙනවා සාල දැන් මිට මල්වරච්චි වික්ටර් රත්නායක සනත් නන්දසිරි පීඑම් ජයරත්න ඒ වගේ ජනප්‍රිය සහ දක්ෂ ගායන ගායිකාව රාශිය ඒ කාලේ දිවි වෙනවා ඒ කවුරු බිහි වුණත් එච්.ආර්. ජෝතිපාල ඒ ස්ථානෙම නැත්තම් ජනප්‍රියත්වයෙන් ඉහළම ස්ථානෙ උරෙන්දි හිටියා ඒක සුවිශේෂ හේතුණු කාරණා කීපයක් තියෙනවා ජෝතිපාලගේ මේ මොකද හැම වෙලේම ඔහු ගීත ගායනකොට ඒ ගීතයට ගීතේ අර්ථයට අවශ්‍ය නිරූපණය ඒ හැඟීම ඒ ප්‍රකාශනය සායෙහි ලාලිත්‍ය හින්දි ගීතයකට අනුසාර වෙන ගීතයක් ගැයුවත් මොන විදිහේ ගීතයක් ගැයුවත් ඔහු ඔහුගේ හඬින් සහ ඔහුගේ ඒ තියෙන හැකියාවෙන් ඒකේ උපරිමයෙන්ම ගායනා කරනවා ඒ උපරිමයෙන්ම ගායනා කරපු එක තව කෙනෙකුට ඒ අසල රැඳෙන්න ඉඩ තිබුණේ නැහැ ඒ ගායනයේ ඔහුගේ ගායනා ඊළඟට චිත්‍රපට වල තිබුණු ඒ ප්‍රධාන භූමිකාව වලට අවශ්‍ය පෞරුෂය ඒ ශක්තිය ඔහුගේ හඬින් ආරම්භ වුණා ඒ ආරම්භ වීම ඒ නළුවා ජනප්‍රිය වීමටත් ඒ චිත්‍රපටයේ ජනප්‍රිය වීමටත් උදා කීතුනේ එතකොට දැන් මම පෞද්ගලිකව දැන් මගේ ජීවිතේ මම එච්.ආර්. ජෝතිපාලගේ රසිකයෙක් වෙලා මං එතුමා දකින්න ආසාවෙන් ඉන්න කාලෙක මමත් සිනමාට ප්‍රවිෂ්ට වෙනවා ප්‍රවිෂ්ට වෙලා මේ මට මුලින්ම මේ එච්.ආර්. ජෝතිපාල මුණ ගැහෙන්නේ මම සම්බන්ධ වුණේ මම පිටපත් රචනා කරලා පදිරාජ ජෙල්ලස් ආරන්ද අධ්‍යක්ෂණය කරන්න සූදානම් වුණු චිත්‍රපටයක සංගීතය මෙහෙයු ප්‍රේමසිරි කේමදාස චිත්‍රපටයේ ගීත දෙකක් තියෙනවා මම මූලිකව සම්බන්ධ වුණා චිත්‍රපටිය හදන්න එතනදී මේ ගීත දෙකක් තියෙනවා ඒ ගීත දෙක අපි රෙකෝඩ් කරන්නේ ඒ දවස්වල අද වගේ නෙමෙයි සංගීත ශිල්පීන් ඔක්කොම කෙනලා ඒ සමගම තමයි ගීතය ගායනා කරන්න ගායනා ඉතින් මුලින්ම අපි එක ගීතයක් එක ගායකයෙක් ගායනා කරා උදේ අපි 10ට විතර පටන් ගත්තා හන්දෑ වෙනකන් රෑ මං හිතන්නේ 7 විතර වෙනකන් මේ ගායකයා ඒ ගීතේ ගායනා කරනවා ගායනා කරනකොට අපේ නිෂ්පාදක මගෙන් අහනවා අපි රෑ 10ට අවසන් වෙන්න ඕන රෑ 10ට ඒ කටයුතු අවසන් වෙන්න ඕන චිත්‍රාගාර විසුලන් ස්ටුඩියෝ එකේ අවසන් වෙන්න නිෂ්පාදක මාත්‍රික අපි කතා කරමින් ඉන්න අධ්‍යක්ෂක ප්‍රතිපත්ති විදිය ඉතින් ඉවරකන් යයි දන්නේ වැඩේ තව සින්දුකුත් අපිට කරන්න තියෙනවා කේමදාස් මාස්ටර් ඇවිල්ලා කිව්වා මේ මම ඇවිල්ලා කියන්නම් ඕකට කොයි වෙලාවට ජෝතිව ගේන්න ඕන කියලා. මම මතකයි හතහමාර විතර කේමදාස් මාස්ටර් කිව්වා දැන් ජෝතිව ගෙනාවොත් හොඳයි කියලා. ඔව්. ඒ කියන්නේ උදේ පටන් අරන් හැන්දෑ හතහමාර වෙනකොට අනිත් ගායක ගායනා ඉවර වුණා. ඉවර වුණාම ජෝති ජෝතිපාල මාත්මය ආවා. ඒ දවස් මම ඔහුව මේ හැබැයිම දැක්ක දවස. ප්‍රසන්න හොඳ කඩවතම් පුද්ගලයෙක් දැක්ක ගමම හිත් බදින හිත් ආකර්ෂණය තිබිච්ච ගායි ඔහු ඇවිල්ලා ඔහු සිනමා නළුවෙක් වගේ ඔය එතකොට සිනමා නළුවෙක් වගේ සිනමා නළුවෙක් වගේ ඉතින් ඇවිල්ලා මේ ගීතේ ගායනා කරන්න ඉතලා කතා කරනකොට මට මතකයි රෑ 8ට විතර ඔහු ගියා ගීතේ ගීතය එක සැරයක් සුරු වුණා දෙවෙනි සැරේදී එයා කිව්වා මාස්ටර් අපි ගමු කියලා නිෂ්පාදක සාහකම කතා වෙනවා දැන් එක ගීතයකට මෙච්චර වෙලාවක් ගියා දැන් මේ ජෝති අපිට ඇවිල්ලා කීර්ති මේක ඉවර වෙන්නේ මේ ටේක්ස් දෙකයි අටහමාර වෙනකොට ගීතේ ගායනා කරලා ඉවරයි ඒ කියන්නේ පැය භාගයක් ඇතුළත පුරුදු වෙලා ගීතේ ගායනා කරලා තවසා කේමදාස් මාස්ටර් හරි කිව්වා එතනින් ඒ වැඩේ අවසන් වුණා. ඒ වෙලාවේ මම කල්පනා කළා මේ ගායකයා මොනතරම් ඉක්මනින් ඒ කේමදාස් මාස්ටර් වගේ ඒ වගේ කෙනෙක් කියා දෙන ගීතය මොනතරම් ඉක්මනින් ඔහුට අනුගත කර ගන්නවද? ඊළඟට සංගීත අධ්‍යක්ෂකයා බලාපොරොත්තු වෙන දේ
මොනතරම් හොඳින් මොනතරම් ඉක්මනින් ඒ කටයුතු අවසන් කරනවා. ඒ අර මගේ මුල් කාලේ ඉඳන්ම තිබිච්ච මේ රසිකත්වය තවත් වැඩි වෙන්න එක හේතුවක් තමයි එච්.ආර්. ජෝතිපාලගේ ඒ දෙවෙනි වතාවට මට එච්.ආර්. ජෝතිපාල හම්බ වෙන්නේ හර්බර්ට් රන්ජිත් පීරිස්. හර්බර්ට් රන්ජිත් පීරිස් කියන අපේ යාළුවා අධ්‍යක්ෂකවරයා වගේ මතක එක්.එම්. ගේ හර්බර්ට් රන්ජිත් පීරිස් අධ්‍යක්ෂණය කරන්න ලැබුණා පුරුමු පිටපතින් කියලා චිත්‍රපටියක්. ඒ චිත්‍රපටියේ රඟපාන්න මාව තෝරාගෙන තිබුණා. ඒකේ මේ මූරත් චිත්‍රපටේ ගල්කිස්සේ නිෂ්පාදක ඒ වෙලාවේ අපි හතර දෙනෙක් චිත්‍රපටිය රඟපාන්න හිටියා. මාල්නී, රවීන්ද්‍ර, මම, ස්වර්ණ. අපි හැමෝම ගිහිල්ලා හිටියා. ජෝති අයියත් ආවා. ඒ චිත්‍රපටි ගීතයක් ගායනවා. ඔහු සදා ඇවිල්ලා බොහොම සන්තෝෂයෙන් හැමෝටම ගීතයක් ගායලා ගීතෙකුත් එදා මම පළවෙනි වතාවට දැක්කේ කිසිම සංගීත භාණ්ඩයක් නැතුව ඔහු සිංදුවක් කියන ඇත් දෙක වාගේ හිටියේ දෙන්නට මේ මොකද වුණේ හවුලුනා රවීත් මට මතකයි. ඉතින් මේ සිංදුව කියන අතරතුර අපිට ඇහුණ පොඩි කලබලයක් අපි හිටපු ශාලාවෙන් එළිය පැත්තේ හැමෝම මේ පැත්තට යන්න බැලුවා. මාත් ගියා. එනකොට දෙන්නෙක් අතර පොඩි කතාබහක්. එක්කෙනෙක් ජෝති අයියත් එක්ක ආපු ඔහුගේ ඔහුගේ හිතවතෙක්. අනිත් එක්කෙනා මේ ඒ ගෙදර හිටපු කෙනෙක්. ඒ දෙන්නගේ පරණ මොකක් හරි ප්‍රශ්නයක්. ඒ වෙලාවේ ඒක ටිකක් උණුසුම් තත්ත්වයකට ගියා. උණුසුම් තත්ත්වයකට ගියලා මම මේ ඇහෙන් දැක්ක දෙයක් මම කියන්නේ මේ උණුසුම් තත්ත්වයකට ගියා. අර ජෝතියාගේ යාළුවාට අරු අනිත් එක්කෙනා පහර දෙන්න ඔහු අතේ මේ පිහිය කුච්චියගෙන. ඉතින් ඒ වෙලාවේ හදිසියේම ජෝතියායා එතනට කඩාගෙන ආවම දැක්කා ඔහුගේ අර හැඩි දැඩි ශරීරයෙන් ඔහු මහත් ශරීරයෙන් තමන්ගේ යාළුවා පිටිපස්සට දාලා ඔහු ඉස්සරහට ගිහිල්ලා අතේ වෙන දික් කරලා කිව්වා මේ මගේ යාළුවා මාත් එක්ක තමතිර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ යාළුවාට කලින් මට අරින්න දැන් කරනවා ඒ වෙලේ පුළුවන් නම් ඉවස්තරයා ගියත් කරගෙන ඒ මාසය යන්න ගියා. ජෝතියාගේ යාළුවත් කරගෙන ගියා. ඒ සිද්ධිය මට අමතක වෙන්නෙම නැති එක සිද්ධියක්. මොකද මේ ජෝතියාගේ තිබිච්ච ඒ ගුණය අරතරන් ඔහු රටේ ජනප්‍රියම ගායකයා, ප්‍රමුඛ පෙළේ ඉහළම ගායකයා. නමුත් තමන්ගේ යාළුවෙකුට කරදරයක් වෙනවා නම් ජීවිතය ගැනත් අමතක කරලා ඉදිරිපත් වෙන තරම් එඩිතර හිතක් ඔහුට. ඒ දෙවෙනි සිද්ධිය මම යුද්ධයත් එක්ක ගත කළා. තුන්වෙනි සිද්ධිය වාට මතකයි. අපි චිත්‍රපටයක් සඳහා අපි ගාල්ලට ගියා. මම නවීන් පොඩිම බබා. නවීන් දැන් තරගෙන අපි යනවා. ඩිලන් අම්මත් එක්ක තියලා. යනකොට මේ ඒ අලුකු සුගෝබෝගී පස්සත් එක අපි ගාල්ලට චිත්‍රපටය පටන් ගන්න ඊළඟ දවසේ අපි අද දවසේ යනවා ඒ උත්සවයට සහභාගී වෙන්න. ජෝති අයියා, කේමලාස මාස්ටර් ඔයා මම තව ධර්මශ්‍රී කල්දේරා ජෝති අයියා පිටිපස්ස සීට් එකේ තව යාළුව දෙනෙක් එක්කම නවතනේ නවතංගත. ඔව්. ඒ යන ගමනේදී ඔහු ඉතාම ගැන විහිළු කරමින් සින්දු කියමින් ඒ ගමන යන අතරතුර මට මතකයි කවුද කිව්වා ජෝතිගේ ෂර්ට් එක මේ එච්චර අලුත් නෑ නේද කියන කතාව. එතකොට ජෝතිය මට මතකයි අලුත් ගමදී අලුත් ගම වංගුවක් මෙම ගන්න අතරතුර දෙන කඩපේලියක්ම තියෙන රෙදි කඩපේලියක් කියලා ජෝතිය එක්ක ඔන්න දෙන්න නවත්තන්න කියලා නැවතුවා. පස්සකින් බැස්සා
අර කඩේට ඇවිදගෙන යන කඩේ මුදලාලි ඉතරට දුවගෙන ආවා මෙයා යාට නමක් කියලා කතා කරා යාළුවෝ දෙන්න ඇතුළට ගියා ෂර්ට් එකක් මුදලාලි දුන්නා ෂර්ට් එක ඇඳගෙන ඉබත් එයා යෝතිය ඇඳගෙන හිටපු එක දීලා මට හොඳටම මතක අර අර මුදලාලි දීලා ෂර්ට් එක ගන්න තල්ලි ගත්තෙත් නෑ නෑ පොඩි බස් එක නේද ඒ අපි ඔක්කොම ඒ ඒ ගමනට ගියා එදා අපි නවා තැංගත් අපි ඔක්කොම එකට ඉතින් හරිම මේ එදා රාත්‍රියේ මතකයි නේ සින්දු ගීත ගායලා ඒ අපි නවා තැංගත් විශේෂ තැනක මතකද ඒක ලංකාවේ විශේෂ ඒක මේ මේ එක්තරා එක්තරා ප්‍රමුඛ පෙළේ යන මිනි මර්මක් සිද්ධ වෙච්ච තැනක පස්සේ ස්වාමීන් වහන්සේ කතා කොමාරි ඒ අද්දකී මේ මේ අතරතුර කාලෙදී මමත් දැන් සිනමා නිකලා ඇවිල්ලා ඔම ඇවිල්ලා මට මතකයි මගේ යාළුවෙක් අපේ යාළුවෙක් පවුලේ යාළුවෙක් පද්මසිත් පොඩි කාලේ අපි දෙන්න දවසක් මම ජෝතිය හම්බෙන්න ඕන කිව්වා මාව ජෝතියලා ගෙදර එක්කන් ගියා එක්කන් ගියේ පළවෙනි වතාවට එක්කන් ගිහින්දා යා යා මට මතක මාව දැක්කාම වාඩිවෙන්න කියලා කතා කළා කායමේ පුදුම සුවදශීලී කමක් ඊට පස්සේ මිල්ටන් පෙරේරා ජේ මිල්ටන් පෙරේරා මහත්තයා ඉදෙන්න එකතුලා ගීත ගායලා හවසට මට කෑම කන්න දෙන්න ඕන කියලා මාවත් එක්කගෙන ගියා මේ ග්‍රෑන්ඩ් පාස් පස්සේ කඩේ මට මතකයි ජෝතියා සරමක් ඇඳගෙන හිටියා ගිහිල්ලා අපි රෑ වෙලා ගිහිල්ලා මේ ඒ කඩේ මුදලාලි ඔක්කොම ජෝතිය එනවා කියලා දැක්කම දුගනවා. ඇවිල්ලා ඒ කඩේට නගින පඩි පෙළේ අපි හැමෝම ඉඳගත්තා. එයත් වාඩි වුණා අපි හැමෝමත් වාඩි වුණා. ඊට පස්සේ එතෙන්ට තමයි කෑම ගෙන්නවා. එතන ඉඳන් තමයි. ඒ කියන්නේ එතන ඉඳන් අපි කෑම කනවා. යන රසිකයෝත් ඒ කතා කරන සමහර මේ කඩේ වැඩ කරන කට්ටිය ඒ වෙලාවේ රෑ වෙලා. ඉතින් ඒ වගේ බොහොම සරල සරල මිනිසුත් එක්ක නිතරම හිටපු බොහොම මේ කියන්නේ ඇසුරට බොහොම ප්‍රිය කරපු කෙනෙක් අනිත් එක තමයි ජෝතියගේ බීසල සත්‍යයක් තමයි දැන් අපි හිතමු එයාත් එක්ක කතා කරලා යාළු කෙනෙක් පැකින් විතර යාළුනා කියමු ඔහුට යාළු හිටියේ ඔහුට හතුරු හිටියේ නැහැ ඊට පස්සේ මාස 3කට හරි මාස 6කට පස්සේ හරි අපි හිතමු කොහෙදී හරි තැනක පන්දියක කොහේ හරි තැනක දැක්කොත් ඔහුගේ නම කියලා යන වාහනේ යනින් ගමන් අර පුද්ගලයාගේ නම කියලා අයියෙන් කතා කරලා කෑ ගහලා එයාව මතක් කරලා තමයි යන්නේ. අනේ ඒ වගේ මේ මේ මතකයක්. ඒ වගේ මතකයක් සහ මේ අර කෙනෙක් දැක්කාම ඒ තමන් කලින් කතා කරපු තමන් දන්න පුද්ගලයාගේ නම කියලා කතා කරන්න පුළුවන් කියන කරුණ විශාල මතකයක්. ඉතින් දැන් සිනමාව ජෝතියාගේ වෙච්ච දායකත්වය දැන් ලෝකෙ පුරාම අපි දකිනවානේ දැන් ඉන්දියාවේ අපි ගත්තත් ඉන්දියාවේ විශාල ඒ වගේ කිෂෝර් කුමාර් මොනෝග්‍රාෆි වගේ ඒ වගේ ගායකයෝ දැන් මේ රටවල වල ගත්තත් අපි මයිකල් ජැක්සන්ලා එල්විස් ප්‍රෙස්ලා ගැන අපි කතා කරනවා මේ හැමෝම එක්තරා විදිහක ඒ රටවල් වලට ලැබුණු දිව්‍යංගෙන් ලැබිච්ච තෑගි වගේ මට තේරෙනවා මං දකින්න මොකද මේ තරම් ආකර්ෂණයක් මේ තරම් ආදරයක් ජනතාවගෙන් ලබනද ඔහුගේ දක්ෂතාවයේ පමණක්ම මදි ඒගේ ඒ තියෙන හොඳ ගතිගුණ ඒ සරල ජීවිතය ඔහුගේ හැකියාව පසුපස මං හිතන විශාල පිනක් දැන් මම මේ සඳහන් කරපු ගායකයෝ බලන්න එලිස් ප්‍රෙස්ලි මයිකල් ජැක්සන් එච්.ආර්. ජෝතිපාල වගේ මේ කට්ටිය ගත්තාම තාම සාමාන්‍ය විදිහට ජීවත්ලා විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන මුළු ලෝකයක් අවවත් කරලා අඩු ආයසකින් නැතුව ඒ වේදනාව ඔවුන්ගේ නැතිවීමේ වේදනාව අපි තාමත් ඉන්නවා අපි තාම රසිකයන්ට තාම දැනෙනවා දොර ඒක මොකද්ද මේ ඒ ලබා දෙන ටැග්
ඇයි තෑග්ග අපිට ලැබිලා ඉක්මනින් අපිව දාලා යන්න. ඉතින් ඒක ගැටලුවක්. අනිත් පැත්තෙන් සිනමාව අපේ සිනමාව ज्योतिपाल दवासल मट कुदी गुआनि दैनियम अब वैडिकूपहा गुआनि दैनियम चित्रपटा ज्योतिपाल गीत पुटसम गुआनि दैनियम चित्रपाट प्रचार पावचिक उदाहरण कटी हो सारा इला गीते सारा हवाल दवसीन पेन हेमता हिते दुखक मिनी हाँ दूतिया सिंधु दट अरे चित्रपट नम के हवल दीट सिनेमा साल अन्न एवे प्रचार मुखद रसके अंत ईन अलू हर कथा करे ज्योतिपाल हांडे ऐसा तुषारा हो तुषारा तेजा चित्रपट आसिया चित्रपाटी वाल रंग पावे काल जनप्रिय आकाश नोलिंग अतर लुक पोलिंग दिन पटंग सिनेमा साल इतकोट सिनेमा साल वाल गीला गीते अवस्था दुग्गीते अग्निटे रासिकरंभान दुखन वगैन जनप्रिय गीत आत्कोल संगे देवा सिनेमा साल वाले जनप्रिय सिनेमा मूल का अंगेमी मिनस अतर जनप्रिय मिनस अतर जनप्रिय बेंद अवस्थ गुणांग चित्रपटी तीन ये चित्रपटी कथा नाक विषय इलाटे एक पान नियो संगीत पास गायक गायक इध मे ओको आय समहार असार्थ चित्रपट असार्थ चित्रपट जनप्रिय गीत समहार असार्थ चित्रपट जनप्रिय जनप्रिय नल्चा ज्योतिपाल सिद्धवेन ईट अवृद्ध पास अवृद्ध पास विजय कुमार नतीम सिद्ध अरे इतकोट तब अवृद्धि ग्राम्य पंच पशुकालीन तब अवृद्धि यजमा जो अभय विक्रम नास मे अरे जनता मन दें मेको हरियट हेतु जनता क्रमक्रमे मे चित्रपट लिंग इट अमतर अभी चूरगस्ते हैं सब जनप्रिय चित्रपट अवश्य मूलिक गुणांग अतुला विधि चित्रपट निर्माण इकतर बल फैम आपको सिंगल सिनेमा वे धर्म पहार विद्या समय असूने कल जूलियो अपना अंग संपूर्ण चित्रागार विजय चित्रागारे के चित्रागार अंग संपूर्ण चित्रागार ये चित्रागारे अंडकावन संस्करण काटी सह रसायनागार पशुतल हजागान पुलवांग रूपकथ कि सदा पशुतल हजागान पुलवांग चालावाचिकेगुण रत्न महत्नाट आई मे असूतने जूली कलबले विनकोट लंकावे सिंगल चित्रपट वेडिबाशेम गबड़ा कर लिखने आरक्षा कर चित्रागार मे चित्रागारे गिनती मे चित्रागारे गिनती चित्रागारे हेमदेम ये समझ न ඒ මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන තිබුණු සිංහල චිත්‍රපට රාශිය සිය ගණනක් නැතිවෙයි. මුළු චිත්‍රාගාරෙම විනාශ වෙනවා වෙනවා. ඊට අමතරව සිනමා ශාලාවල් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් ගිනි තියලා විනාශ කරා. මොකද ඒ දවස්වල ව්‍යාපාරිකයෝ හැදුවේ
ද්‍රවිඩ ව්‍යාපාරිකයෝ තමයි විශාල සිනමා ශාලාවන් රාශියක්. ඒගොල්ලන්ගේ සිනමා ශාලාව. ඔහු විශාල විදිහේ කන්ට්‍රිබියුෂන් එකක් කරා සිනමා චිත්‍රාගාර පමණක් නෙවෙයි සිනමා ශාලාවක් හදලා චිත්‍රපට ගෙන්වීම ප්‍රදර්ශනය කිරීම ඒ තුළින් තමයි ඒ හුඟක් ඒ කාලේ හිටපු හුඟක් ජනප්‍රිය නළුනි නිරුදු ඒ කියන්නේ නමුත් මේ කළු ජූලියෙන් සිද්ධ වෙච්ච දේවල් තමයි අපි ඉවත් බවක් නැතුව ඒ සියලුම දේවල් නාස් කරා විශාල මනුස්ස ඝාතනයක් සිද්ධ වුණා විශාල වස්තු ප්‍රමාණයක් රටේ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ වුණා සිංහල සිනමාවට බලපාන විශාල බලපෑම සිද්ධ වුණේ ඒකේ ඒ සිද්ධිය වෙලා අවුරුදු හතරක් විතර වෙනකොට තමයි විජේ මේ චාර්ජ් කාලේ ඊට අවුරුද්දක් විතර යනකොට විජේ කුමාරත වගේ වගේ ආකර්ෂණීය සිංහල සිනමා නළුවි කපුරා හිමිනේ එතකොට අර ජනප්‍රිය චිත්‍රපට හඳුනාගෙන ලංකාවේ රසිකයන්ට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂවරුන් ඒ කියන්නේ ලෙනින් මොරායස් ලී දූප සිංහල සිල්ව රත්නම්ලා වගේ කට්ටිය ඒ වගේ කට්ටිය සිනමාවෙන් ඈත් වෙනවා මොකද චිත්‍රාගාරයත් එක්ක නිරන්තර සම්බන්ධකම් තියාගෙන ඒ නිෂ්පාදකවරුත් එක්ක ඔවුන් චිත්‍රපට සඳහා වැඩ කරා අධ්‍යක්ෂණය කරා ඒ අයට අර මේ ඒ ගිනි තැබීම් සමග ඔවුන්ටත් ඔවුන්ගේ රාජකාරී ඔවුන්ගේ රැකියාව නැතුණා ඒ නිසා ඔවුන්ට තව චිත්‍රපට කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ ඉතින් ඒකත් එක බලපෑමක් වුණා ජනප්‍රිය සිනමා මේ හේතු රාශියක් එක්කම තමයි අපේ අසුතුනේ ජූලි කලබලයක් සමගම අපේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් කඩා වැටෙන්න පටන් ඒ සමගම උතුරේ තරුණය අපි ආයුධ අතර ගත්තා දකුණේ ඒ වගේම සිද්ධියක් ඇති වුණා මන්තරන් වල හැමතැනම අපිට නොයෙකුත් විදිහේ අනතුරු කරදර සිද්ධ වුණා හැම හන්දියක් ගානේ මහමුදාව පොලිසිය රැකවල් කරන්න පටන් ගත්තා පාරක කෙනෙකුට නිදහසේ විරුද්ධව යන්න බැරි වුණා ඒකෙන් මුළු රටම අකර්මණ්‍ය වෙනකොට ඒකෙන් බලවත් පාර ලැබුණේ සිනමා ශාලාවල කලින් කිව්වා වගේ ඒ දර්ශන වේලාවට පෙන්වන්න බැරි වුණා සිනමා ශාලාවල චිත්‍රපට යන්න බැරි වුණා එතකොට ප්‍රේක්ෂකයන්ට නිදහසේ ඇවිල්ලා චිත්‍රපටයක් බලන්න තිබිච්ච අවස්ථාවක් නැතුණා ඒවයෙන් සිනමාව මිනිසුන්ගේ ජීවිතවලින් ඈත් වෙන පටන් ගත්තා මේ ඈත් වෙන පටන් ගත්ත මේ දේ අද වෙනකන්වත් අපිට निराකරණය කරගන්න බැරිද නැත්නම් චිත්‍රාගාරයක් නැති වුණාට පස්සේ අර වගේ අනුකම්පිත චිත්‍රාගාරයක් නැති වුණාට පස්සේ අද වෙනකන්වත් අංග සම්පූර්ණ චිත්‍රාගාරයක් සිංහල සිනමාවට ලැබිලා නැහැ. රජයේ මැදිහත්ලා හෝ එහෙම නැත්නම් පෞද්ගලික කෙනෙකුගේ වියදමෙන් හෝ එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. දැන් තැන්වල අවශ්‍ය පහසුකම් තියෙන තැන් තියෙනවා. නමුත් මූලික සියලුම සුදුසුකම් තියෙන චිත්‍රාගාර අපිට නැහැ. එතකොට සිංහල සිනමාවට ආයෝජකයෝ එන්න බය වුණා චිත්‍රපට කර්මාන්තයේ ඇද වැටුණත් එතකොට ජනප්‍රිය සිනමාව නෙමෙයි සම්භාව්‍ය සිනමාව දැන් මේ මෙතනත් හොඳ කතාවක් ඇති වෙනවා මේ සම්භාව්‍ය සිනමාව කියලා ජනප්‍රිය සිනමාව කියලා අපේ රජයේ විසින් රජයේ මැදිහත් වීමෙන් මේක වෙන් කරා ඒක නිසා දැන් මිනිසුන්ට ජනතාවට අපි දුන්නා අනිවිඩයක් මේක පෙන්වන්නේ සම්භාව්‍ය චිත්‍රපට. එතකොට අනිත් එකේ පෙන්වන්නේ මොකද්ද? මේකක සම්භාව්‍ය නම් අනිත් එක සම්භාව්‍ය නෙවෙයි. ඒ සම්භාව්‍ය නොවන එක මොකද්ද? මේ එහෙම සම්භාව්‍ය සිනමාවක් කියලා එකක් එහෙම එකක් නැහැ. නමුත් අපි ඒකට ලේබල් එකක් දෙනවා සම්භාව්‍ය සිනමාව. මේ සියලුම දේවල් බලපෑවා අපේ ජනප්‍රිය සිනමා කඩාවේ. එතකොට ඒක දැන් අද වෙනකොට මං දන්න තරමින් අද වෙනකොට මේ ජනප්‍රිය සිනමාව අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒක කොතෙන්ද තිබුණේ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බැරි වෙලා තියෙනවා අපිට. ඒ නිසා
දැන් ඉන්දියාව අපි ගත්තාම ඉන්දියාව බලන්න හැමදාම ඉන්දියාව හෝ දකුණු ඉන්දියාව ඔවුන්ගේ චිත්‍රපටවල ප්‍රධාන මාතෘකාවන් ඔහු තෝරගන්නේ සාමාන්‍ය ජනතාව සතුරු කරලා සාමාන්‍ය ජනතාව කියන්නේ අපි හැමෝම අපි අපි තමයි සාමාන්‍ය ජනතාව අපිව සතුරු කරන්න තමයි ඔවුන් චිත්‍රපටි සඳහා කතා තෝරගන්නේ තනුවී කරගන්නේ ඒවයි අංග සම්පූර්ණ අපිට සතුරු වෙන්න පුළුවන් අපිට ආස්වාදයේ කරන්න පුළුවන් අංග තේ චිත්‍රපට වලට ඇතුළේ එතකොට ඔය සම්භාවය කියන චිත්‍රපටි පොඩි වෙනසක් ඇති කියලා නේද ලංකාවේ සිනමා නිර්මාණ සහය අධ්‍යක්ෂකවරු ඔව් ඒ චිත්‍රපටිනේ මේ හැම දෙයක්ම චිත්‍රපටිනේ ඇයි මේකට සම්භාව්‍ය කියලා ලේබලයක් කියලා එහෙම අලවා නැතුව මේ හැම දෙයක්ම චිත්‍රපටි හැටියට ආවා එදුන ජනතාව ඒ චිත්‍රපටිය නරඹන්න එන්නේ පුරුල් වෙනවා නමුත් අපිට ලේබල් කරන්න බෑ ලේබල් කරන්නේ කොයි කොයි රටේද මේ සම්භාව්‍ය සිනමාවයි මේ වාණිජ සිනමාවයි කියලා ලේබල් ගහලා තියෙන්නේ චිත්‍රපට කියන්නේ කර්මාන්තය ඒ කර්මාන්තය තුළ තමයි අපි මේ කතා කරන මේ අද මාතෘකාවල් හොයාගෙන තියෙන හොඳ සිනමාව සහ මේ වාණිජ සිනමාව චිත්‍රපට හැදින්නේ ඒ කර්මාන්තය හොඳ චිත්‍රපටයක් හදන්න වැඩි දිනකට පෙන්නන්න නැත්තම් ඔය වාණිජයි කියන චිත්‍රපට හදන්න වැඩි දිනකට පෙන්නන්න ඒකට වැඩි දිනක් නර්මනවා කියලා කියන්නේ ඒ ඒ කර්මාන්තයට හොඳයි ඒ චිත්‍රපටියට හොඳයි නිෂ්පාදකයාට හොඳයි නළුනිලියට හොඳයි ඉතින් ඒක අපි තෝරගෙන නැහැ ඒ අරගලේ අපි තාම ඉන්නවා ඉතින් ඒ අරගලේ ඉන්න තාක් කල් සිනමාවක් සිනමාවක් හැටියට අපිට ගොඩ ගන්න බෑ ඒක සිද්ධ වෙනවා ඒ කඩාවැටීමට මූලික හේතු ටික තමයි අර ටික අද වෙනකොට අපිට හොයා ගන්න බැරි වෙලා තියෙන දේ මේක කොහොමද නැවත නැවත जनता ऐतलाने जनता जनता ऐतला जनता लंकर अदर जनता यदा जनता नोयक विधि क्रम तीन चित्रपट सिनेमा साल आवेट चित्रपट नरबी सदा तमंटक लोके ओनाम चित्रपट तमंट पास नरम पूर्वांक එහෙම ආය අපි කොහොමද සිනමා ශාලාවකට දෙන්නේ යන්නේ ඉස්සර දිපිච්ච අභියෝගයට වඩා ලොකු විදන් තියෙනවා අභියෝග එතකොට දැන් තියෙන අභියෝගේ ජනගහන ජය ගන්න අපිට පුළුවන්කම දෙන්න අර මොනලෝ මොන රටේ හදන චිත්‍රපටයක් පළවෙනි වතාවට තමන්ගේ පුංචි ගෙදර තියෙන ටෙලිවිෂන් එකෙන් නැත්තම් මොකෙන් හරි නර්මන ආය සිනමා ශාලාවට ඒ පුළුල් සිනමා ශාලාව පුළුල් දිරේ පෙන්නන සිනමාවට ඔවුන් නැරන් එන්නේ ඔවුන් අරන් එන්නේ ඔවුන් ආකර්ෂණය වෙන විදිය මම කියන්නේ නෑ ජනතාව ඉල්ලන දේ දෙන්න ඕනේ ජනතාව ඉල්ලන දේ අපි දෙන්න ඕනේ සිනමා කරුව දෙන්න ඕනේ සිනමා කරුව කරන දේ ජනතාවට ආකර්ෂණය වෙන්නේ ඒ ආකර්ෂණය තුල තමයි ඒක සිද්ධ වෙන්නේ වා දැන් ගීතයක් ගායනා කරොත් ඒ ගීතේ ගායනා කරනකොට ඔයා ඒ ගීතේ ගායනා කරන ආකාරයට ඔයා වටේ රසිකෝ එකතු වෙනවා එහෙම නැත්නම් ඔයාට රසිකෝ එකතු කරනවා ඔයාට ගීතයක් ගන්න පුළුවන් ඒ නිසා රසිකයන්ගේ ආකර්ෂණය ගන්න නම් ඔයා ඉතාම හොඳට තමන්ගේ දේ කරන්න ඕනේ ඒ ආකර්ෂණය ගන්න සිනමාව උදැලාට වෙන්නේ එහෙම නැති වුණොත් नगर नोयकुत हेतु अपने नम तेह बहन सिनेमा जनता कला जनता मध्य जनता दिनवेत में सिनेमा कला ओणिम प्रश्न कर्मांत्यम ओणिम कनेक्ट ओणिम विधिय तमंग චිත්‍රපටයක් කොයි කිව්ව වගේ නේදදර ටෙලිවිෂන් එකේ බලනකන් ඉන්න ඕනේ. ඒගොල්ලෝ නොයික ක්‍රමවේද අද විවෘත වෙලා ඉවරයි ලෝකේ. ඔව් ඒක තමයි. ඒක තමයි මම කිව්වේ. ඒ කියන්නේ ආයත ලෝකේ ඕනෑම චිත්‍රපටයක් අලුත්ම චිත්‍රපටයක් ඕන්ට බලන්න පුළුවන්. හැබැයි ඒ සිනමා ශාලාවක නෙමෙයි. සිනමා ශාලාවක නෙමෙයි. තමන්ට බලන්න ඕන නම් තමන්ගේ iPhone එකෙන් හරි තමන්ගේ ටෙලිවිෂන් එකෙන් හරි තමන්ගේ කම්පියුටරෙන් හරි බලන්න පුළුවන්. නමුත් ඒක පොඩි ස්ක්‍රීන් එකක් නෙවෙයි
තේරුණාද දැන් දැන් ඒ ඒකේ සිනමාව බලන්න පුළුවන් මේ නමුත් මේ සිනමාවේ තියෙන ඒ ඩෙප්ත් එක ඒක දකින්න නම් ඒක ඒක පුළුල් පුළුල් තිරයක මාතෘකාවක් නේ සිනමාව තියෙන්නේ සිනමාව පුළුල් තිරයක මාතෘකාව සිනමා හැදිලා තියෙන පුළුල් තිරයක සිනමා ශාලාවකට මිනිස්සු කරලා මිනිස්සු ගෙන්නලා ලයිට් ඕෆ් කරලා ඒ චිත්‍රපටියේ මුල ඉඳන් අගට බොහොම ඒක මම මිය යනකම් මේ දේ මේ මෑතකදී අපි දෙන්න විතරක්වත් නැරඹ ඒක චිත්‍රපටිය. මොකද මේ පෙන්නනවා ඒක කිසිම සංස්කෘතිය කරගන්නේ නැහැ නේ. නැන්නේ ඔව්. ඒක නිසා මේ ඒක ගේන්න ඕන. දැන් අපි යන්නේ ආයේ මේ චිත්‍රපටිය බලන්න. මේ චිත්‍රපටියේ පූර්ව දර්ශන වලින් පූර්ව ප්‍රචාර වලින් මේ චිත්‍රපටිය මොකද්ද ඒක කියන කතාව ඒක අලුත් ඒක අපිට ආගන්තුකයි ඒක අපිට හොයාගෙන යන්න තියෙනවා ඒ නළුනිලියන්ගේ සමහර රඟපෑම් නැත්නම් තුරගෙන නළුනිලියන්ගේ රඟපෑම් එහෙම නැත්නම් ඒ කතා වස්තු ඒවා ප්‍රසන්න කරලා තියෙන ආකාරය ඒ පිළිබඳ අපේ සිතේ සතුටක් මොකක් හරි කුතුහලයක් ඇති වෙනවා ඒ කුතුහලයේ විසින් මෙහෙවනවා අපි සිනමා ශාලාවට ගිහින් බලන්න අනික එක ප්‍රවේශ පත්‍රයක් ගත්තත් එයාට බලන්න පුළුවන් ඒක පෙන්වන්නේ කියලා ඔව් ඒක තමයි අනිත් එක තමයි දැන් ඒක ලංකාවේ අපේ සිනමා ශාලාවල තියෙන ගැටලුවක් යාර්ථිකයත් එක්ක ගොඩ නැගෙන එක මෙහෙ එක්කෙනෙක් ගියත් ඒක ටිකට් පතනන් අලවේ වුණේ යාද චිත්‍රපටේ පෙන්වන හරෝල යවන්නේ නැහැ ලංකාවේ එහෙම නෙමෙයි මම දන්න තරමින් 20ක් හිටියත් හරෝල යවනවා සෙනග නැහැ ඒවයි ඒ වගේ වෙන වෙන ගැටලු ඒ වගේ අත්දැකීම් තියෙනවානේ චිත්‍රපටි පෙන්වනකොට පහුගිය කාලේ අපිට තියෙනවා ඒක ඒක හන්ද මම හිතන්නේ මූලිකව අපේ සිනමා කරුවෝ මූලික ඒක හොයා ගන්න ඕන. ඊට අමතරව සිනමාව නැවත ආදායම ලබන ලාභ ලබන ජනප්‍රිය සිනමාවක් බවට පරිවර්තනය කරගන්න කටයුතු කරන්න. ඒක අනිවාර්යයි. ඒක රජයේ මැදිහත් වෙලාවක රජයේ මැදිහත් නොවි සිනමා කරුවෝ රජ සමාවට ආදරය කරන අය සිනමා රසිකයෝ මේ හැමෝම එකතු වෙලා එක කරන්න ඒක අපිට මේ නළුවෙකුට කියලා අධ්‍යක්ෂකවරයෙකුට කියලා විතරක් එක කරන්න අමාරු ඒක අපි හැමෝම එකතු වෙලා ඒ දේ කරන්න සිද්ධ වෙනවා පරවුණු මල් වල සුවඳ ආති අර සතු මල් ළඟ විසිර ගියා